हाय एवरीवन शुभ दवसक अब श्रीलंकन यूट्यूब नालिकावत एक श्रीलंका थिंक एक सत्तरावे अमीर राज्य अबडाब श्रीलंकन यूट्यूब नालिकाव अदत्तावत वेदगत्तू मातृकावगेन कथाकरण वेदगत्तू तनकट अपे श्रीलंको एक सत्तरावे अमीर राज्य वगेम मेदपरिधिक रटवल वलट गिहिल्ला एगोल्लो तमुंगे अवश्यता इष्टकर तमा रटकड़े आने थिंक एहेम गियाम एगोल्लोंट सिद्धवेनवा तमुंगे आर्थिके वैडिदिनु करगन्न बैंक लोन्स वलट यन्न एतकोट एहेम नत्तम क्रेडिट कार्ड्स वलट यन्न ए वगे विविध नय लबा गन्न देवल वलट अपे लांकिकयो वगेम हेम केनेक्म ए वगे अवश्यता सपुरा गन्न पिलंबेनवा इतिंग ए वगे अवश्यता सपुरा गन्न पिलंबेन अपि समहर तंगवलदि असरण वेनवा ඉතින් මේ අසරණ තැන්වලදී අපිට සමහර වෙලාවට අපිට නීතිමය ලොකු නීතිමය ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අබුඩාබි ශ්‍රී ලංකන් YouTube නාලිකාව අද කතා කරන්නේ මේ වගේ නීතිමය ගැටළු වලට මැදි වුණු අපේ ශ්‍රී ලාංකිකයෝ මේ වගේ මැද පෙරදිග වගේ රටකදී කොහොමද ඊට විසඳුම් හොයාගන්නේ කියලා. ඉතින් අපි ඒ ගැන කතා කරන්න කතා කළ යුතු කෙනෙක් එක්ක අද මේ වීඩියෝ එකේදී එකතු වෙනවා. ඉතින් මම මේ එකතු වෙලා ඉන්නේ ඒ වගේ අපේ ශ්‍රී ලාංකිකයෝ මේ වගේ මැද පෙරදිග වගේ රටක දී මූණ දීලා තියෙන ගැටළු වලට විසඳුමක් ලබා ගන්නේ කොහොමද කියලා කතා කරන්න පුළුවන් රාජ්‍ය ආයතන සමග සම්බන්ධතා පවත්වන ආයතන සමග එකතු වෙලා ඉන්න අපේ ශ්‍රී ලාංකික අපේ කෙනෙක් එක්ක ඉතින් ඇය නමින් අචිනිකා කාවින්ග හයි බෝවන් ඇය තමයි අද මේ අපේ මේ කතා කරපු මාතෘකාව යටතේ ප්‍රශ්න වලට මුහුණ දී යුතු කොහොමද නැත්නම් ප්‍රශ්න වලට මුහුණ දුන්න අපේ ශ්‍රී ලාංකිකයෝ ඒ වගේම තරමක් දුරට හරි ගලවා ගන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ඉතින් අජිනිකා අද අපිට තියෙන වාගෙන් අහන්න ප්‍රශ්න ගොඩක්. ඉතින් අපිට මේවට බොහොම පැහැදිලිව සරලව හැමෝටම තේරෙන විදිහට වාගෙන් උත්තරයක් අපි අතරම බලාපොරොත්තු වෙනවා අපේ ලැජිකාගේ YouTube නාලිකාව. ඉතින් ඔයාගෙන් අපි මුලින්ම අහන්නේ ඇත්තටම දැන් මේ රටට ඇවිල්ලා අපේ ලංකාවේ අය යම් කිසි ආයතන වලින් පුද්ගලික ආයතන වලින් නැත්නම් බැංකු වලින් යම් කිසි ණය මුදල් ලබා ගන්නවා. එතකොට එහෙම ලබාගත ණය මුදල් වලට ගෙවීම් කිරීමේදී තමයි අපේ ගොඩක් අය අසරණ වෙලා තියෙන්නේ. ඔව්. ඉතින් ඒකට තමයි අපිට ඇත්තටම මේ කතා කරන්න උනලා තියෙන දැන් මේ ගැන. ඉතින් එතකොට අපි ඉදිරියට කතා කරන යන් කොහොමද මේ මගේ වැඩි වෙච්ච ප්‍රශ්නයකට වැඩි වෙච්ච කෙනෙක්ට ඔයා සහ ඔයාගේ ආයතනයෙන් රාජ්‍ය විදිහට කොහොමද විසඳුමක් ලබා දෙන්නේ කියලා මම අචිනිකා මම වැඩ කරන්නේ ෂාබ් ඇඩ්වකේට්ස් ඇන් ලීගල් කන්සල්ටන්ට්ස් එකෙන් අද මම එක්කව වෙලා ඉන්නේ අබුඩාබි ශ්‍රී ලංකන් YouTube නාලිකාවේ ඉතින් මම දැන් ඕගලන්ගේ ඕනම ප්‍රශ්න වලට උත්තර දෙනවා ඒ කියන්නේ ඕගලන්ට මේ බැංකුවේ ණය ගන්න සමහරක් අය කාර් ලෝන්ස් ගන්නවා එතකොට ඒගොල්ලන්ට ඒ කියන්නේ ඒගොල්ලන්ගේ රටවල් වල ගෙවල් හදන්න ඕන වුණාම මේ ලෝන්ස් ක්‍රෙඩිට් කාඩ්ස් ගන්නවා එතකොට ඒවට දැන් ඒව අරගෙන සමහරක් අයට ජොබ් එක නැති වෙනවා ඒව ගෙවා ගන්න බැරුව ඒගොල්ලන් මූණ දෙනවා එතකොට අපි ඒගොල්ලන්ට උදව් කරන්නේ අපේ මෙහෙම ඔප්ෂන් තුනක් තියෙනවා මුලින් තමයි වන් ටයිම් සෙටල්මන්ට් වන් ටයිම් සෙටල්මන්ට් එකේ වෙන්නේ මේ දැන් ඒගොල්ලන්ගේ අවුට්ස්ටෑන්ඩින් ඇමවුන්ට් එක තියෙනවනේ එතකොට අවුට්ස්ටෑන්ඩින් ඇමවුන්ට් එක කියන්නේ දැන් ඕගොල්ලන් අන්තිමට ගෙවපු ගාන ඉතුරු වෙලා තියෙන ගාන එතකොට අර ඉන්ට්‍රස්ට් එකත් එක්ක ඇඩ් වෙලා තියෙනවනේ ඒ ගානට තමයි අපි අවුට්ස්ටෑන්ඩින් ඇමවුන්ට් එක කියන්නේ ඒ outstanding amount එකේ එතකොට දැන් ඒ one time settlement එකෙන් අපි කරන්නේ ඒක 140කින් හෝ 60කින් බැංක එකත් එක්ක negotiate කරනවා. එතකොට අපේ දැන් one time settlement එක අපේ legal department එක කරන්නේ ඒගොල්ලන් බැංකුවට ඒ කියන්නේ එකපාර දෙපාරක් නෙමෙයි මේ 100 පාරක් විතර යනවා. මොකද ඒගොල්ලන් කොහොමරි කතා කරලා පුළුවන් තරම් ඒ ගාණ අඩු කරලා දෙනවා. ඕගොල්ලන්ට එතකොට පහසුවක් විදියට ඒක ගෙවන්න අඩු කරලා දෙනවා. एक तमें आप लीगल डिपार्टमेंट कराने तो आप देवनी एक तमें रीस्ट्रक्चरिंग दें रीस्ट्रक्चरिंग क्यों मैं सामारा का लोन्स क्रेडिट कार्ड्स करता है दान है आप ईएमआई अमाउंट का तीन मासेट गेवान एक मैं क्लियर करान एक आप ही तवात अडू कर ला एक रीस्ट्रक्चर कर ला इंस्टॉलमेंट वाइज गेवान एक हदला देनो आप ही එතකොට මේ දැන් ට්‍රැවල් බෑන් එක ගැන කිව්වොත් ට්‍රැවල් බෑන් එක අයින් කරන්න පුළුවන් අපිට ඒ කියන්නේ ඉන්ස්ටෝල්මන්ට් වයිස් යනකොට ඒක ගෙවනකම් ඉවර වෙන්නේ නැහනේ එතකොට අපි සෙකන්ඩ් ඉන්ස්ටෝල්මන්ට් එකෙන්ම ට්‍රැවල් බෑන් එක අයින් කරලා දෙනවා ඒගොල්ලන්ට හදිසි හරි ෆ්ලයි කරන්න ඕන උනත් ලංකාවට
එතකොට අපි කරන්නේ ඒක ඒ අයින් කළම දීලා ෆ්ලයි කරලා ඇවිල්ලා එතකොට අපි බැංක් එකත් එක්ක කතා වෙලා ඔයගොල්ලන්ට කාලයක් හදලා දෙනවා ආයෙත් ඒ ටික ගෙවන්න ඒකෙන් තමයි බැංකින් එකේ වෙන්නේ ට්‍රැවල් බෑන් වදින විදියත් මම කියන්න කැමතියි ඒ කියන්නේ කවුරු හරි බැංකුවේ ලෝන් එකක් අරගෙන හරි ක්‍රෙඩිට් කාඩ් එකක් අරගෙන හරි ගෙවලා නැත්තම් සමහරකට අවුරුදු 4-5කින් පස්සේ තමයි ওই ට්‍රැවල් බෑන් එක ගොඩක් අයට වදින්නේ ඒ කලින් උත් වදින්න පුළුවන් දැන් නීති සැර නිසා මේ ළඟ ළඟ වදින්නත් පුළුවන් ඒ වුණාට ට්‍රැවල් බෑන් වදින්නේ හේතු තමයි මේ බැංක් ලෝන්ස් ක්‍රෙඩිට් කාඩ් එක හේතුව එතකොට උගලෙන් දැන් හෑන්ඩ් මේ මොබයිල් ෆෝන් බිල්ස් ඒව ගෙවලා නැත්තම් ට්‍රැවල් බෑන් වදිනවා. එතකොට දැන් උගලන් කාට හරි කේස් එකක් දාලා නම් ඒ කේස් එකත් එක්ක අවුල් වෙලා ඉන්නවනම් එතකොට ට්‍රැවල් බෑන් එක වදිනවා. මොකද ඒ කේස් එක ඉවර වෙනකන් ඔයාට කොහෙවත් යන්න බෑ. ඒ වගේ ඒවට තමයි ට්‍රැවල් බෑන් වදින්නේ. එතකොට තුන්වෙනි ඔප්ෂන් එක තමයි මේ ෆයින්ස්. ඒ කියන්නේ අපේ ඉස්සර අපේ මේ ලෝ ෆර්ම් එකෙන් කරන්නේ මේ බැංකුවට ෆෝස් කරන ඔයාගේ ඒ ලෝන් ක්‍රෙඩිට් කාඩ් තියෙන කෙනාගේ මේ මේකට කේස් එකක් දාන්න කියලා. එතකොට කේස් එකක් දැම්මම ඒක ෆයින් එක ඒගොල්ලෝ ගිහින් ගෙවුවම ඒක ක්ලියර් වෙනවා එතනින්. හැබැයි දැන් 2022 නීති ඒව වෙනස් වෙලා තියෙන නිසා දැන් ඒගොල්ලෝ කෙලිම කෝට් එකට තමයි ඒක යන්නේ. එතකොට සමහරක් විට අපේ උදව්වත් අවශ්‍ය වෙනවා ඒකට. දැන් ගොඩක් අයට ක්‍රිමිනල් කේසස් නෙමෙයි දාන්නේ. ගොඩක් අයට සිවිල් කේසස් දාන්නේ. ඒක නිසා මම ඇඩ්වයිස් කරන ඕගලන්ට මේ බැංකින් ලෝන්ස් ක්‍රෙඩිට් කාඩ් තියෙනවා නම් ඒව ක්ලියර් කරගන්න පුළුවන් ඉක්මන් තරම්. මොකද කල්යන්න ඒගොල්ලෝ දැන් ක්‍රිමිනල් කේස් එක මේව කරලා සිවිල් කේස් තමයි ගොඩක් අයට දාන්නේ. කියන්නේ සමහර බැංක්ස් තියෙනවා ඉන්වෙස්ට්මන්ට් කම්පනිස් තියෙනවා ඒගොල්ලෝ කෙලින්ම සිවිල් කේසස් වලට යන්න chance එක තියෙනවා මොකද ඒගොල්ලෝ බලන්නේ කොහොම හරි ඔයගොල්ලන්ගේ මේක ක්ලියර් කරන්න ඒක නිසා ඔයගොල්ලන්ට උදව්වක් ඕනේ නම් නැත්නම් ඔයගොල්ලන් තනින් ගින් සෙටල් කරනවා නම් ඒක ගොඩක් හොඳයි ඉක්මනට මොකද සිවිල් කේසස් වලට යන්න chances ගොඩක් වැඩි මම මේ කතා කරේ දැන් බැංකින් ඒ කියන්නේ ලෝන්ස් ක්‍රෙඩිට් කාඩ්ස් ගත්ත අයට උදව්වක් වශයෙන් මම මේ ටොපික්ස් තුන ආයෙත් මතක් කරන්න කැමතියි ඒ කියන්නේ අපේ ඔප්ෂන් තුන එකක් තමයි වන් ටයිම් සෙටල්මන්ට් අනිත් එක රීස්ට්‍රක්චරින් අනිත් එක තමයි කේස් එකක් දාන එක තුන්වෙනි එක මම කිව්වේ අර බැංක් එකක් හරි ඉන්වෙස්ට්මන්ට් කම්පැනි එකක් හරි ඔයාලට මේ කේස් එකක් දාලා තියෙනවා නම් ඒක තමයි අපි මේ ෆයින් එක ගෙවන්න උදව් කරලා ඔයගොල්ලන්ගේ මේක ක්ලියර් කරනවා. ඉතින් අතනිකා කතා කරා බොහෝම පැහැදිලිව ප්‍රශ්න අපේ ලංකාවේ තියෙන ප්‍රශ්න ගැන කරුණු තුනකට කතා කරා. ඒකෙන් එක කරුණක් උනේ ඇත්තටම ක්‍රෙඩිට් කාඩ් නැත්නම් අපි ක්‍රෙඩිට් කාඩ් යූස් කරනවා අපි ඒ ගැන වැඩි හිතන්නේ නැහැ. ලංකාවට වඩා මේ ඇත්තටම හොඳයි කියලා හිතලා අපි මේ ක්‍රෙඩිට් කාඩ් මේ යූස් කරනවා. ඉතින් එතකොට අපි ඒක හිතන්නේ නැහැ බොහොමද එකතු වෙන්නේ කියලා ඒකට එකතු වෙන පොලිය සහාය වලට ගෙවා ගන්න බැරුව ඒගොල්ලෝ ලොකු ප්‍රශ්නකට මැදි වෙනවා. ඉතින් ඒක ගැන ඇත්තනිකා පැහැදිලි කරා. ඊට පස්සේ බැංක ලෝන් අරගෙන අපිට ගෙවා ගන්න බැරුව අපි වාරික ගෙවා ගන්න බැරුව අපි වාරික එකතු කළා අපි එතනදී හිර වෙනවා. ඉතින් ඒක ගැනත් කතා කරා. ඒ වගේම එයා කතා කරා අපි මේ රටේ දෙන මූල්‍යමය ආයතන. ඒ කියන්නේ අපිට නම් වශයෙන් ඒවා කියන්න අමාරුයි මූල්‍යමය ආයතන දෙනවා. ඒක අපේ ලංකාවේ තියෙන විදිහම තියෙනවා. ඉතින් මූල්‍යමය ආයතන වලින් අපි ණය ගන්නවා වැඩි පොලියට. ඉක්මන් ඒ කියන්නේ පහසුවට ඉක්මනින් ගන්න පුළුවන් නිසා මූල්‍යමය ආයතන වලින් අපි ගන්නවා වැඩි පොලියට ණය. ඉතින් ඒගොල්ලෝ වාරිකයට වාරිකයක් හදලා ඒ වගේ වම ලොකු ගොඩක් එකට එකතු කරලා ඉවරලා පොලිය පොලිය හදනවා කියලා අපි කියන්නේ. ඉතින් අන්න එහෙම හදලා අපිට ගෙවා ගන්න බැරි තත්ත්වයට එකතු වෙනවා. ඉතින් ඒකටත් විසඳුමක් ගැන කතා කරා අජිකා. ඉතින් ඒ වගේම එයා කතා කරා අපිට දැන් මේ වගේ දේවල් ඒකට අපි ජංගම දුරකථන භාවිතා කරනවා. ඒ කියන්නේ අපි පසුබිම් කියන්නේ පෝස්ට් පේඩ් පැකේජ් කියන්නේ. ඉතින් පෝස්ට් පේඩ් පැකේජ් වලින් අපිට එනවා බිල්. අපි ඒවා ගෙවන්න නැතුව ඉන්නවා. මේ ඔක්කොම මේ රටේ වැරද්දක්වත් වෙන ආයතනික වැරද්දක්වත් නෙවෙයි අපි විසින්ම අදාගන්න ප්‍රශ්න. ඉතින් ඒවට ඒ වගේ එකතු වුණාම ඒවට ගෙවා ගන්න බැරුව මොබයිල් බිල්ස් එකතු වෙනවා. ඊට පස්සේ අපි ලංකාවට යනකොට අපිට යන්න බෑ ඒගොල්ලෝ ට්‍රැවල් බෑන් කරලා තියෙන ආයතන වලින්. අන්න ඒ වගේ ප්‍රශ්න. ඉතින් ඒවටත් අසමිකා කතා කරා මොනවද කළ යුත්තේ කියලා. ඉතින් දැන් අපිට තවත් ප්‍රශ්නයක් තියෙනවා යාගෙන් අහන්න. මේ මුදල් අපි අපේ තියෙන මුදල් අසමිකා සමහරව අපි ව්‍යාපාර වලට පෙළඹුණා මේ රටේදී. ඉතින් අපි ව්‍යාපාර වලට පෙළඹිලා අපි අපේ රටේ අය හරි වෙන රටක අයත් එක්ක හරි අපි යම්කිසි ගනුදෙනු කරනවා. ඒ කියන්නේ අපි මුදලක් කාගෙත් හරි ව්‍යාපාරයක් පටන් ගන්න ණයට දෙනවා. ඊට පස්සේ විශ්වාස කරලා ඒවා ඊට පස්සේ අපි නැවත එයා අපිව රවට්ටනවා. ඊට පස්සේ අපිට ඒවා ආපහු එයාගෙන් ගන්න බැරි වෙනවා. ඉතින් මේ වගේ දේවල් වලටත් ඔයගොල්ලෝ ඔයාලගේ ආදරෙන් විසඳුම් ලබා දෙනවා. දැන් මම කතා කරන්න යන්නේ දෙවෙනි ටොපික් එක ගැන.
මේ ඒක තමයි money recovery. Money recovery කියන්නේ ඒක ඕන ඕනම දෙයකින් වෙන්න පුළුවන්. ඔෆිස් එකකින් shops වලින් එතකොට personal recoveries ඒ වගේව තියෙන්න පුළුවන්. මම example එකක් ගන්න කැමතියි මෙතන. දැන් අපි කියමු ඔයා මම ගිහින් ඔෆිස් එකකට කාට හරි සල්ලියක් දෙනවා. ඒ කියන්නේ මම partner වෙලා එයාට සල්ලි දෙනවා. ඒ වුණාට ඒගොල්ලෝ මට ඒ කියන්නේ බොරු කරා ඒක හරියට කළලා දුන්නේ නැහැ. එතකොට මට recover කරන්න ඕනේ නම් ඒකට තමයි දැන් මම options කියන්න යන්නේ. ඒ වගේ තමයි ඒ recovery කියන්නේ ඒකට තමයි. ඒ කියන්නේ දැන් ඔයාට කාට හරි සල්ලි දීලා ඒක ආයෙත් ගන්න බැරි වුණාම තමයි recovery කියලා කියන්නේ. එතකොට දැන් අපි money recovery case එකක් කරනවා නම් අපි documents ඕනේ. ඒ කියන්නේ මොන හරි personal chats තියෙනවා නම් එතකොට දුන්න චෙක් මොනවාද? දැන් ඔය company එකක් එක deal කරනවා නම් LPO එකක්. දැන් shop එකකට සල්ලි දීලා තියෙනවා නම් ඒකේ බිලක් මොකක් හරි අනිවාර්යෙන් තියෙන්න ඕනේනේ. ඒවා අනිවාර්යෙන් අපිට ඕනේ. එතකොට ඒ document check කරලා තමයි අපි බලලා කියන්නේ මේක කරන්න පුළුවන්ද බැරිද කියලා. එතකොට දැන් recovery කරනකොට අපේ option ඒ කියන්නේ දෙවිදියකින් අපි recover කරනවා. එකක් තමයි out of court settlement. එතකොට out of court settlement එකෙන් වෙන්නේ අපි මුලින්ම ඒගොල්ලන්ට legal notice එකක් අරිනවා. මේ legal notice එකක් ඇරියම අපි දවස් 7ක් විතර බලන ඒගොල්ලෝ reply කරනවාද මොකද්ද ඒගොල්ලන්ගේ action එක කියලා. එතකොට legal notice එක කිව්වම ඒක අර office වලට විතරක්ම නෙමෙයි personal ඒ කියන්නේ ඒ මනුස්සයෙක්ටත් අරිනවා. ඒ shop එකට ඕන තියෙන recovery එක ගන්න තියෙන තැනේ අපි ඒක අරිනවා. එතකොට ඒ legal notice එකට මොකක් හරි පිළිතුරක් නැත්නම් අපේ ඒ කියන්නේ legal department එකේ ඉන්න නිලධාරියෙ ගියාව හම්බ වෙන්න යනවා. ඒ කියන්නේ අපි ගොඩක් ඒවට තියාගෙන ඉන්නේ local lawyers ලව. අපි එතකොට අපේ legal department එකේ officer කෙනෙක්ව ඇරලා ඒගොල්ලන්ට මේ warning එකක් දෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ එකපාරක් විතරක් නැමේ යන්නේ. පුළුවන් තරම් යනවා ඒගොල්ලන් හම්බෙන්න. එතකොට මම ගොඩක් දුරට ඒක අපේ successful වෙලා තිනවා. ඒක තමයි out of court settlement එක වෙන්නේ. ගොඩක් දුරට out of court successful වුනේ නැත්නම් තමයි අපි in court settlement එකට යන්නේ. In court settlement එකේ මේ කියන්නේ civil case එකක් file කරනවා. ඒක දැන් companies වලට අපි commercial case එකක් මුලින් දානවා. දැන් in court settlement එකේ අපි company එකක් ගත්තොත් company එක group එකක් එකතු වෙලානේ ඒක කරන්නේ. ඉතින් අපි මුලින්ම commercial case එකක් දාලා බලනවා. ඒගොල්ලන් ගෙවයිද නැද්ද මොකද කරන්නේ කියලා. නැත්නම් තමයි අපි සිවිල් කේස් එකට යන්නේ නැත්නම් අනිත් ඒ කියන්නේ අනිත් ඔය shops වලට ඒවට මේවට අපි කෙලින්ම සිවිල් කේස් එකට යන්නේ. ඒගොල්ලන්ට travel ban වදිනවා. එතන travel ban එකක් වදිනවා. bank account එක අපි hold කරනවා. එතකොට ඒගොල්ලන්ගේ company එකට සමහරක් විට හානියක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ වහලා තියන්න වෙයි ටිකක් කල්. නැත්නම් company fully close down කරන්නත් වෙයි. ඒ වගේ එතකොට ඒගොල්ලන්ට හානි වෙනවා අනිවාර්යෙන්. එතකොට සිවිල් කේස් එකක් දැම්මොත් 100% ෂුවර් ඒ කම්පැනි කැල්ලන අපිට සල්ලි ගන්න පුළුවන්. එතකොට මේ දැන් පර්සනල් රිකවරිස් shop recoveries ඒගොල්ලන්ගේ ඔක්කොම මෙහි ඇල්ලලා තියෙනවනේ අනිවාර්යෙන් recovery එක කරගන්න පුළුවන්. දැන් මම තවත් ටොපික් එක ගැන කතා කරන්න යන්නේ ඒ කියන්නේ rental rare cases ගැන. දැන් ගොඩක් අය අපේ ලංකාවේ කට්ටිය වුණත් ඕන රටක කෙනෙක් වුණත් මේ ඇවිල්ලා ගොඩක් අයට rents ගෙවා ගන්න බැරි තත්ත්වෙටපත් වෙලා තිනා. එකක් රස්සාවල් නැති වෙනවා. එතකොට තව එක සමහරක් අයට current bill current එක නැහැ, වතුර නැහැ. එතකොට ඒගොල්ලන් එකට ගෙවන්න කැමති නැහැ. ඒ වලටත් අපිට solutions තියෙනවා. දැන් අපේ කට්ටියට ගොඩක් අයට ලොකු ලොකු areas ඇවිල්ලා තිනා ඔය rent ගෙවා ගන්න බැරුව ඉඳලා. ඉතින් අපිට ඒකටත් option දෙකක් තියෙනවා. අපේ පළවෙනි option එක තමයි ඒකත් banking වලට similar. ඒ වුණාට banking ම නෙමෙයි. one time settlement ඒකට අපි කරන්නේ අපි 150ක් හරි 60ක් ඊට වැඩියෙන් අඩු කරන්න try කරනවා. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ real estate එකක් එක්ක එකතු වෙලා නම් මේක rent කරේ. එතකොට අපි ඒගොල්ලෝ එක්ක එකතු වෙලා කතා කරනවා මේ ඔයාට අඩු කරලා ඒක එකපාරින්ම ගෙවන්න. ඒක එකක්. දෙවෙනි එක තමයි installment wise අපි ඒක හදලා දෙනවා ගෙවන්න. ඒ කියන්නේ දැන් ඔයාට එකපාරින්ම ගෙවන්න අමාරු නම් rent එක අපි ඒ ඉන්ස්ටෝල්මන්ට් ඒ කියන්නේ ඒ ගාන රීස්ට්‍රක්චර් කරලා දෙන ඉන්ස්ටෝල්මන්ට් වයිස් ගෙවන්න පුළුවන් තරම් අඩුවෙන් අපි රීස්ට්‍රක්චර් කරනවා. එතකොට ඔයාලට ඒක ගෙවා ගන්න ලේසි වෙන විදිහට. ඉතින් අතනික බොහොම පැහැදිලිව ඔයාලට කිව්වා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කාට හරි කෙනෙකුට අපේ අවලබ් ශ්‍රීලංකන් YouTube channel එකේ මේ වීඩියෝ එක ප්ලේ වුණාට පස්සේ අපේ description වල අපි දානවා මොනවා හරි දාන්න ඕන details තියවත් නැත්නම් අපේ topics ටිකත් අපි දානවා. ඔයාලට පුළුවන් අපිට කමෙන්ට් එකක් දාන්න නැත්නම් අපේ තියෙනවා නම්බර්ස් ඒවට කතා කරන්න. ඉතින් කතා කරලා කියන්න මොනවද දැනගත්තේ
YouTube channel. Thank you, Mawa, take a look at that.